පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා මෙන්ම ආන්දෝලනයට තුඩු දී ඇති මඩකල පෝෂාරය විශ්වවිද්‍යාලයේ රජයට පවරා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා විසින් අද උදෑසන අගරදුගුරු හිමියන් වෙත සංදේශයක් බාර දෙනු ලැබුවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. එදිනෙදා එන ප්‍රශ්න නිසා මේකෙන් මේ රටේ ඉදිරියට අන්තවාදී ආකල්ප තුලින් තව තවත් අන්තවාදී බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාමය බිඳින්න යම් යම් බලවේග වලට ඉඩ නොවන විදියට කටයුතු කිරීම තමයි රජයේ වගකීම වියුත්තේ. ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන කරුණු සොයා බලන හැම කෙනෙක් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ තිබිච්ච බලවේග මොනවද කියලා හොයා ගන්නට අන්න ඒකට ධෛර්යවන්තව කටයුතු කරයි කියලා. දේශපාලන වාසි ලබා ගන්න මේ ඩීල් සංස්කෘතියක් ඇතිකරන ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකිව යුතු රජේ. ඒ නිසා මේ රජේ අපිට තීර පොරොන්දුවක් දුන්නා ජනාධිපතිතුමත් රජයත් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරලා ඒකට අදාළ මේ කොමිෂන් සභාව විතරක් නෙවෙයි රජයේ ආයතන වලින් පවත්වාගෙන යන කරුණු සොයා බැලීම. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජයේ කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත්. පාස්කු ප්‍රහාරයේදී සිදු වුණේ අන්තවාදීන්ව පෝෂණය කරපු අන්තවාදීන්ව ආරක්ෂා කරපු පිරිස් දිහා නිලධාරීන් ඇතුළු දේශපාලඥයින් විමසිල්ලෙන් බැලුවේ නැහැ අහකවලාගෙන හිටියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අහිංසක කතෝලික ජනතාව භුක්ති විඳේ මරණය සහ වේදනාව. එහෙමනම් වර්තමාන රජයට වගකීමක් තියෙනවා. වහාම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු කඩිනම් කරන්නත්